ඔබවහන්සේ අද බොහෝ කාරණා මෙතන ඉන්න ධර්මයේ ශ්‍රවණය කරන බොහෝ දෙනාට පැහැදිලි කර දුන්නා. ඉතින් මෙතන ධර්මයේ ශ්‍රවණය කරන බොහෝ දෙනා ඒ වගේම ඖෂධ අරගෙන නිරෝගී සුවය ලැබෙමින් සිටින බොහෝ දෙනා යොමු කරපු ප්‍රශ්න කිහිපයක් මම මෙතන තියෙනවා. මම ඔබවහන්සේට මේ ප්‍රශ්න කිහිපයක් ඉදිරිපත් කරන්න මා අවසර ප්‍රාර්ථනා කරනවා. එහෙමයි. ඊටාම ලාබාල දරුවන් පවා රෝගී වී මෙහි ප්‍රතිකාර ලබනවා. දරුවන් වගේම පවුල්වල අයත් අසීමිත කායික මානසික පීඩනයක් ලබනවා කියලා කියනවා. එහෙමයි. මෙහිම වෙන්නේ සාමූහිකව කරපු කර්මවල ප්‍රතිඵලයක් විදිහටද කියලා ස්වාමීන් වහන්සේ ප්‍රශ්නයක් හැටියට විමසනවා. එහෙමයි. ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සත්වයා කර්මයේ දායාද කොටගෙන ඉපදිනවා කියලා. සත්වයා කර්මයේ මගේ කොටගෙන ඉපදිනවා කියලා. සත්වයා කර්මයේ ඥාතියා කොටගෙන ඉපදිනවායි කියලා පින්වතුනි. එමනම් යම් කෙනෙක් අත්විඳිනා වූ සැප වේදනාවක් දුක් වේදනාවක් කියන්නේ රෝගී භාවයක් නිරෝගී භාවයක් කියන්නේ ලස්සනක් අවලස්සනක් කියන්නේ උගත් භාවයක් නූගත් භාවයක් කියන්නේ දුප්පත් භාවයක් පොසත් භාවයක් කියන්නේ හේතුඵල ධර්මයක්මයි පින්වතුනි. බුදුදහමට අදාළව හේතුඵල ධර්මයක්මයි. බුදුරජාණන් වහන්සේ කර්ම නියාම ධර්ම නියාම ශ්‍රිතු නියාම වීජ නියාම කියන නියාම ධර්මයන් දේශනා කරනවා. නමුත් එහෙම දේශනා කරපු බුදුරජාණන් වහන්සේම දේශනා කරනවා සත්වයා කර්මය දායාද කොටගෙන ඉපදී කියලා. සත්වයා කර්මය මගේ කොටගෙන ඥාතියා කොටගෙන ඉපදී කියලා කියනවා. එහෙමනම් මුල් වෙන්නේ කර්මය කියන කාරණේමයි පින්නතුනි. ඔබ හිතන්නේ යම් කෙනෙක් කොළඹ සස්වික ජීවිතයක් ගත කරනවා සුවපහසු ජීවිතයක් ගත කරනවා. නමුත් මෙයාට එකපාරට හිතක් සකස් වෙනවා මම මේ සියල්ලම විකුණලා මං අර ඈත ප්‍රදේශයකට ජීවිතයකට යනවා කියලා. එයා ඒ ඈත ප්‍රදේශේ ජීවත් වෙන්න ගියාට පස්සේ ඒ තීන කටුක ශුෂ්ක පරිසරය නිසා එයා රෝගී භාවයට පත් වෙනවා. එයා රෝගී භාවයට පත් වුණාට පස්සේ කෙනෙකුට කියන්න පුළුවන් එයා රෝගී වුණේ ධර්ම නියාමයක් නිසා කියලා. එහෙම නැත්නම් සිතු නියාමයක් නිසා කියලා කියන්න පුළුවන්. මොකද දැඩි අවුරශ්මිය අවැස්ස නැ දෝවිල්ලේ ප්‍රදේශවල මේ සිතු නියාමයක් ධර්ම නියාමයක් නිසා යා ලෙඩ වුණායි කියලා කියන්න පුළුවන්. ඒක සාධාරණයි. නමුත් ඉන් ඉහලින් යම් නියාම ධර්මයක් තියෙනවා. ඒ තමයි කර්ම නියාමය. මොකද යාට මේ වගේ සස්ත්‍රීක කොළඹ නගරයක් අතහැරලා අර ඈත ශුෂ්ක ප්‍රදේශයක ජීවත් වෙන්න යන්න හිතුනේ සංස්කාර පත්‍යා විඥානය කියන අතීත කර්ම ශක්තියක් නිසාමයි පිණතුනි. ඒ අතීත කර්ම ශක්තියන් නිසාමයි යාට දැනීම සකස්ුනේ මම මෙතන විකුණල් දාලා යන්න ඕනේ කියලා. ඒ නිසා නිරේතුරුව කර්ම නියාම ධර්ම නියාම ශ්‍රිතු නියාම වශයෙන් තිබුණත් මේ සෑම කාරණයකදීම කර්ම නියාමය බුල්ලට එනවා පිණතුනි. දැන් ඔබ සුනාමියක් ගන්න සුනාමිය කියන්නේ මොකද්ද? ධර්ම නියාමයක් නැත්තම් සිතු නියාමයන්ටයි ඒක ගැනීම. මහා සාගරයේ සතර මහා ධාතුව කම්පා විතින් සකස් වෙනා වූ ධර්මතාවයක්. ඒක සිතු නියාමයක් හැටියටත් ගන්න පුළුවන් ධර්මතා නියාමයක් හැටියටත් ගන්න පුළුවන්. නමුත් මේ ධර්ම නියාමයක් සිතු නියාමයක් හැටියට මේවා සිද්ධ වුණත් මේවාට අසු වෙලා මිය යන්නේ කර්ම නියාමයන් නිසාමයි පින්නතුනි. මොකද සමහරු ඉන්නවා මීටර ගානක් ගහගෙන ගියත් එයා බේරිලා ගොඩට එනවා පින්නතුනි. සමහරු ඉන්නවා මේ වාහනේ යන කෙනත් මේකට අසු වෙලා මැරිලා යනවා. ඒ නිසා මේ සෑම කාරණයකින්ම බුදුරජාණන් වහන්සේ කර්මය කියන කාරණේ මුලට අරන් පෙන්නනවා පින්නතුනි. ඒ නිසා මනුස්ස සමාජයේ යම් කෙනෙක් ජීවත් වෙද්දී කුඩා කාලයේදීම ඒ දරුවාව රෝගී භාවයට පත් වෙනවා නම් ඒ රෝගී භාවය නිසා ඒ දෙමාපියන් අප්‍රමාණ පීඩාවට පත් වෙනවා නම් ඒක හේතුඵල ධර්මයක්මයි පින්නතුනි. හේතුඵල ධර්මයක්. දැන් ඔබ හිතන්න කෙනෙක් ජීවත් වෙනවා. එයා නිතරම සත්ව හිංසාව කරනවා. මේ සත්ව හිංසාව කියන්නේ මේ හරක්ට ඌරන්ට කුකුලන්ට ගහනවා මරනවා කියන කාරණයක් නෙමෙයි. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. සත්ව හිංසාව කියන කාරණේදී මුලටම එන්නේ ලෞතුරා බුදුරජාණන් වහන්සේට කරන්නා වූ හිංසාව පින්තුන. කෙනෙක් හිතන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ පිරිනිවි ගිහිල්ලා අවුරුදු 2600ක් වෙනවා දැන් අපේ අතින් බුදුරජාණන් වහන්සේට හිංසා වෙන්නේ නැහැ කියලා. ඒක අන්ත මෝහ මූලික අදහසක් පින්තුන. මේ මොහොතේ ඔබට ජීව බුදුරජාණන් වහන්සේට හිංසා කිරීමේ අකුසලයේ සිද්ධ වෙනවා පින්තුන ඔබ අතින්. ඔබ එතෙන්ට ගියෝ. මොකද බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන මොහොතකට පෙර ආතුව දේශනා කරනවා ආනන්ද මගේ ඇවෑමෙන් සාස්තුන් වහන්සේ වෙන්නේ මේ උතුම් ධර්ම විනයයි කියලා පින්නතුනි. එහෙනම් සාස්තුන් වහන්සේ ජීවමානව ඉන්නවා. සාස්තුන් වහන්සේ ජීවමානව ඉන්නවා නම්
ඒ ජීවමාන සාස්තුන් වහන්සේ මේ උතුම් ධර්ම විනය දෙක පින්නතුනි. එහෙනම් අපි මේ මොහොතේ මේ උතුම් ධර්ම විනය දෙක විකෘති කරනවා නම් මේ උතුම් ධර්ම විනයට අගෞරවයක් කරනවා නම් ඒ අගෞරවයක් කරන මොහොතක් පාසා අපි නොදැනුවත්වම පින්නතුනි ජීවමාන සාස්තුන් වහන්සේට හිංසා කරපු කෙනෙක් බවට පත් වෙනවා. මේක බලවත්ම අකුසලයක් මේ මනුස්ස ලෝකේ අපි බෞද්ධයා තුන් සිද්ධ වෙන. මේක වැඩියෙන්ම සිද්ධ කරන්නේ අන්‍ය ආගමික පින්වතුන්ලා පින්වතුනි. මේ අන්‍ය ආගමික පින්වතුන්ලා නොදන්නා භාවය නිසාම බුදුරජාණන් වහන්සේගේ අර දෙතිස්මා පුරුෂ ලක්ෂණයන් බබලන රූපකායත් අයත ආකාරයෙන් එක එක කටයුතු වලට යොදා ගන්න. ඒ වගේම අප්‍රමාණ ධර්ම විනය විවේචනයන්ට ලක් කරනවා. ඒ වගේම අන්‍ය ආගමිකයන්ට වඩා වර්තමානයේ සිංහල බෞද්ධ පින්වතුන්ලාම බලවත් වූ බුදුරජාණන් වහන්සේ සාස්තුන් වහන්සේ ධර්ම විනයට හිංසා කිරීමේ බලවත් ක්‍රියාදාමයන්ට යොමු වෙලා මේ බලවත් අකුසලය නිරතුරුව සිද්ධ කර ගන්නවා පින්වතුනි. එතකොට දෙවෙනි සත්ව හිංසාව තමයි රහතන් වහන්සේට කරන්නා වූ හිංසාව. මෙතෙන්දි කවුද ලෝකේ රහතන් වහන්සේලා කියලා අපිට හොයන්න බෑ පින්වතුනි. අපි හොයන්න ගියොත් නැති අකුසල් කරගෙන තව තව අකුසල්මයි අපි කරගන්නේ. ඒ නිසා මේ මොහොතේ රහතන් වහන්සේලා හැටියට මේ මුළු ආර්ය සංඝයාම ඔබ දකින්න දක්ෂ වෙන්න ඕනේ. ඔබේ ගමේ පන්සලේ ස්වාමින් වහන්සේ, ආරණ්‍ය ස්වාමින් වහන්සේ, ඔබ නිරේතුරුවම මේ උතුම් රහතන් වහන්සේ, මේ උතුම් සංඝයා කියන අරමුණ තුල ඉඳන්, අර්ථය තුල ඉඳන් ඔබ දකින්න දක්ෂ වෙන්න ඕනේ පින්වතුනි. මොකද තව සාමින් වහන්සේ කෙනෙක්ගේ අවබෝධාත්මක තත්වයන් අපිට කොහෙත්ම කියන්න බෑ. පන්සලක සෝවාන් වෙච්ච සාමින් වහන්සේලා ඉන්න පුළුවන්. පන්සල් තුල උතුම් අධිගමයන් සාක්ෂාත් කරගන්න මාර්ගය තුල ගමන් කරන ශක්තිමත් සාමින් වහන්සේලා ඉන්න පුළුවන්. එනිසා නිරේතුරුම ඔබ සංඝයා උතුම් රහතන් වහන්සේ කියන තැන ඉඳන් දකින්න ඔබ දක්ෂ වෙන්න ඕනේ පින්නතුනි. ඉන් නැත්තම් අපි නිරේතුරුව සංඝයාට කරන්නා වූ හිංසාවන් පීඩාවන් තුලින් බරපතල සත්ව හිංසාවන්ට අදාළ අකුසලිය අපි සිද්ධ කරගන්නවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරන බලවත් හිංසාව තමයි අම්මා තාත්තාට කරන්නා වූ හිංසනය පින්වතුනි. බුදුරජාණන් වහන්සේ ආනන්තරිය පාපකර්ම දේශනා කරනකොට රහතන් වහන්සේ මැරීමත් ආනන්තරිය පාපකර්මයක්, අම්මා තාත්තා මැරීමත් ආනන්තරිය පාපකර්මයක් කියලායි දේශනා කරන්නේ. එනම් බලන්න අම්මා තාත්තා මැරීමත් ආනන්තරිය පාපකර්මයක් නම් රහතන් වහන්සේ මැරීමත් ආනන්තරිය පාපකර්මයක් නම් ඔබ අම්මා තාත්තාට දුක වේදනාවක් මානසික පීඩනාවක් දෙන මොහොතේම රහතන් වහන්සේ කෙනෙකුට කළා වූ පීඩාවේ අකුසලිය ඔබ අත් කරගන්නවා පින්දුරි. රහතන් වහන්සේට කළා වූ පීඩාවේ අකුසලිය අත් කරගන්නවා. එනම් බලන්න වර්තමාන සමාජයේ මේ ධර්මයේ නොදැනුවත් භාවය නිසා දරුවන් නැතින් කොයිසම් මේ අකුසලයේ සිද්ධ වෙනවද කියලා බලන්න පින්වතුනි. ලෝකයේ තුල රහතන් වහන්සේලා නැති වුණත් දෙයනේ රහතන් වහන්සේලාගේ ගුණයන් හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ අම්මා තාත්තාගේ ගුණයන්ට කරන්නා වූ හිංසාවන් නිසා බලවත් තුන්වෙනි අකුසලයේ නිරේතුරුව දරුවන් සිද්ධ කරගන්නවා පින්වතුනි. එනිසා නිරේතුරුව අම්මා තාත්තා සමග කටයුතු කරද්දී ඔබ නිරේතුරුව දකින්න ඕනේ මේ රහතන් වහන්සේ නමක් සමගයි මං කටයුතු කරන්නේ කියලා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ අම්මා තාත්තා කියන්නේ මහා බ්‍රහ්මයා කියලා දේශනා කරනවා. අම්මා තාත්තා දරුවා දෙස බලන්නේ මේ මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා කියන මේ මහා බ්‍රහ්ම ගුණයන්ගෙන් පින්නතුනි. එනිසා මේ මහා කරුණා ගුණයන්ගෙන්, මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා ගුණයන්ගෙන් ඔබ දෙස, දරුවා දෙස බලන අම්මා තාත්තාට ඔබ දරුණු ආකාරයෙන්, නපුරු ආකාරයෙන් බලනවා නම් එය මේ ලෝකේ බලවත් අකුසලයක් පින්නතුනි. එනිසා බුදුරජාණන් වහන්සේ මේ මහා බ්‍රහ්මයා කියන ගුණය ඔබේ ගෙදෙට්ට ගෙනල්ලා දීලා තිනවා. ඔබට කවදාකවත් මහා බ්‍රහ්මයා ඇස් වලින් දකින්න බෑ. නමුත් පින්වතුනි බුදුරජාණන් වහන්සේ මහා බ්‍රහ්මයා කියන අර්ථය ඔබේ නිවසට ගෙනල්ලා දීලා තිනවා අම්මා තාත්තා හැටියට. මහා බ්‍රහ්මයා කියන අර්ථය ඔබේ නිවසට ගෙනල්ලා දීලා තියෙන්නේ පින්වත් දරුවන්ට පුළුවන් තරම් පින් කරගන්නමයි. පුළුවන් තරම් පින් කරගන්නමයි. එනිසා නිරේතුරුව මහා බ්‍රහ්මීන් දෙදෙනා ගෙදර ඉදිද්දී ඔබේ බ්‍රහ්ම ගුණයන් හඳුනන් නැතුව ඒ මහා බ්‍රහ්මීන්ට නිරේතුරුව මානසික පීඩාවන් කරනවා නම් මහා බ්‍රහ්මයාට පීඩා කළා වූ අකුසලිය ඔබ අත් කරගන්නවා පින්නතුනි. එනම් බලන්න නොදැනුවත් භාවයෙන් දරුවන් නැතින් කොච්චර මේ බරපතල අකුසල් සිද්ධ වෙනවද? නමුත් සමාජය හඳුනන්නේ නැහැ පින්නතුනි. ඒ වගේම නිරේතුරුව සත්ව හිංසාවන්, සත්ව ඝාතනයන් නිරේතුරුව සමාජය තුල සිද්ධ වෙනවා.
නමුත් මේ සත්ව ඝාතනයන් සත්ව හිංසාවන් නිසා යම් කෙනෙක් මැරෙන වෙලාවේ පින්නතුනි එයාට මේ සත්ව හිංසාවන් යටපත් වෙනවා. දැන් ඔබ හිතන්න කෙනෙක් නිරේතුරු අම්මා තාත්තාට පීඩා කරනවා. පීඩා කළත් එයා සමාජයේ ඉන්න ලොකු දානපතියෙක්. එයා හොඳ දානපතියෙක්. සිලුත් සමාදම් වෙනවා. නමුත් මේ කෙනා මැරෙනවා. මැරෙන්න යන වෙලාවේ අර අම්මා තාත්තාට කළා වූ අකුසල දේ මතකෙට එන්නේ නැහැ. එයාට මතකෙට එන්නේ කළා වූ පින්කම. එතන එයා සත්ව හිංසාවක් කළා. අම්මා තාත්තාට හිංසාවක් කළා. ධර්මයට හිංසාවක් කළා. ධර්ම රත්නේ පිළිගත්තේත් නැහැ. නමුත් එයා ශක්තිමත් පින්කම් කළා. මැරෙන වෙලාවේ පින උපාදානය වෙනවා. අන්න මනුස්ස ලෝකේ උප්පත්තිය ලැබෙනවා. මොකද මැරෙන වෙලාවේ උපාදානය උනේ තෘෂ්ණාපච්චයා උපාදානං පිනයි උපාදානය උනේ. අර සත්ව හිංසා අම්මා තාත්තාට හිංසා කරපු දේවල් උපාදානය උනේ නැහැ. අර පින උපාදානය වෙච්ච නිසා අන්න මනුස්ස ලෝකේ මව් කුසකයා උප්පත්තිය ලැබෙනවා. දැන් මව් කුසකේ උප්පත්තිය ලැබුවේ කුමක් නිසාද? තෘෂ්ණාපච්චයා උපාදානං උපාදානපච්චයා භව භවපච්චයා ජාති. අම්මාගේ මව් කුසේ දැන් එයා වැඩෙනවා. අන්න මව් කුසට බැසගත් අවතාර චුතිසිත නිසා මව් කුසට බැසගත් මොහොතේ පටන් මව් කුසේදී ඒ කලල රූපය රෝගී භාවයට පත් වෙනවා පින්නතුනි. අන දැන් අකුසලේ විපාකට එනවා. සත්ව හිංසා අකුසලේ අම්මා තාත්තාට හිංසා කරපු අකුසලේ ධර්මයට හිංසා කරපු අකුසලේ අන්න දැන් මව් කුසට බැසගත් යම් මොකද්ද හේතුව අර පින මතක් වුණ නිසා උපාදාන පත්‍යා භව මව් කුසට බැස්සා. අන්න දැන් අකුසලේ විපාකට එනවා පින්නතුනි. ඒ අකුසලයේ විපාකෙද්දී කලල රූපයේ කාලයේම මේ කලල රූපයේ රෝගී වෙනවා පින්වතුනි. මේ කලල රූපයේ තියෙන කාලෙම සමහර විට ඒ කලල රූපයේ ගබ්සා වෙලා යනවා. එහෙම නැත්නම් රෝගී දරුවෙක් හැටියට ඒ දරුවා ලෝකෙට බිහි වෙනවා. ලෝකෙට බිහි වෙලා අම්මා මාස ගණන් අර බේබි රූම් එකේ තියාගෙන ස්පිරිතාලේ ඉන්නවා. දරුවා එක්කගෙන ගෙදර යන්න බෑ පින්වතුනි. ඇයි? අවසාන චුතිසිතට පිනක් මතක් වුණා. මනුස්ස ලෝකෙට වැටුණා. අප්‍රමාණ වූ සත්ව හිංසාවන් නැවිලා විපාක දෙනවා පින්වතුනි. එනිසා මේ ළමා කාලෙදිම කෙනෙක් රෝගී භාවයට පත් වෙන්න ප්‍රධාන හේතුව තමයි එයා මනුස්ස ජීවිතයක් ලැබුවා. ලැබුවේ කුමක් නිසාද? අවසාන චුතිසිත පිනට අදාළව සකස් වුණ නිසා. නමුත් අන්න අකුසල් විපාකය ඇවිල්ලා රෝගී භාවයෙන් විපාක සකස් කරනවා පින්වතුනි. එතකොට මේ රෝගී භාවයයි භාවී දරුවායේ මව් කුසට එන්නේ අම්මා තාත්තා පෙර ජීවිතේ සත්ව හිංසාවට අදාළ අකුසල් කරගත්ත නිසා පින්වතුනි. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. දැන් ඔබ හිතන්න ඔබ gedara ඉන්නවා. gedara ඉන්නකොට බල්ලෙක් එනවා ගේ දොරකොඩට. දොරකොඩට එනකොට අම්මා කියනවා පුතේ ඔය සතාට පොල්ලකින් ගහලා නැත්තම් ගලකින් ගහලා එනවන්න කියලා. එතකොට අම්මා තුල චේතනාව සකස් වුණා මේ සතාට ගහන්න කියලා. අර දරුවා මුකුත් ගතන්නේ අර කලක් අරන් අර සතාට ගහනවා ලේ පෙරාගෙන සතා දුවනවා. මේවා විපාක දෙද්දී අනාගතේ අර අම්මාගේ කුසේ මර දරුවා ඉපදිලා දෙන්නාම දුකටපත් කරනවා පින්වතුනි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සත්වයා කර්මයේ දායාද කොට ඉපදී කියලා. එහෙනම් නිරේතුරුව දකින්න ඕනේ මේ මනුස්ස සමාජය අනාගතේ බරපතල රෝගාබාධයන්ගෙන් ලක් වෙන සමාජයක් පින්වතුනි. මොකද අකුසල් මූලයන් වඩන්න වඩන්න සිල්පද විඳින්න විඳින්න මේවා විපාක දීමට අදාළ ලෝකයක් තමයි අනාගතේ බිහි වෙන්න පින්නතුනි. එනිසා නිරේතුරුව පින්නතුල්ලා දක්ෂ වෙන්න විවාහ වෙන්න ඉස්සෙල්ලාම Taman දරුවෙක් බලාපොරොත්තු වෙනවා නම් විවාහයට පෙර ආතුවට ඊට සුදුසු ආකාරයෙන් සූදානම් වෙන්න පින්නතුනි. දරුවෙක් බලාපොරොත්තු වෙන්න ඉස්සෙල්ලා අවම වශයෙන් මාසයකටවත් ඉස්සෙල්ලා ඒ උදෙසා ධර්මානුකූලව පේවෙන්න පින්නතුනි. ඒ උදෙසා ධර්මානුකූලව පේවෙන්න ඒ සාමි පුරුෂයයි බිරිඳයි නිරේතුරුවම මුළු මාසයක් පුරාවටම අදිෂ්ඨානයක් ඇති කරගෙන පංච සීලය තුල ශක්තිමත් වෙන්න ඒ මුළු මාසයේ පුරාම පුලුවන් තාක් තරම් බෝධි පූජාවන් සිද්ධ කරන්න ඒ වගේම නිරේතුරුව ධර්මයේ තුල කුසලයේ තුල ජීවත් වෙන්න ඒ සෑම සංස්කාරයක් තුළින්ම මට පින්වත් දරුවෙක් ලැබේවා කියන චිත්තය ඇති කරගන්න. මොකද අනාගතයේ බිහි වෙන දරුවන් අප්‍රමාණ රෝගී භාවයන්ට පත් වෙන තීන අවස්ථා වැඩි. මොකද අකුසල් මූලයන් අප්‍රමාණ විදිහට වැඩෙනවා. දෙමාපියන්ට හිංසා කිරීම දෙමාපියන්ට උපස්ථාන නොකිරීම අප්‍රමාණ සිද්ධ වෙනවා. ධර්ම විනයට කරන්නා වූ අගෞරවයන් අප්‍රමාණ සිද්ධ වෙනවා. ඒ වගේම සත්ව හිංසාවන් කුෂිකර්මයේ කරන්න ගියත් gedara dora madurwa කරපොත්තගේ බැලුවත් නිරේතුරුව සත්ව හිංසාවන් කරා යන සමාජයක් තමයි අනාගතයේදී ගොඩනැගෙන්නේ. ඒ නිසා නිරේතුරුව ඔබ දරුවෙක් ප්‍රාර්ථනා කරනවා නම්
ඒ සඳහා අවම වශයෙන් මාසයක්වත් ධර්මානුකූල පේවීමක් සිදු කරගන්න එවැනි පේවීමක් තුළ පිනට ලැබි පිනට කැමති ශක්තිමත් ධර්ම කලලයක් පින්වතුන්ලාට ලබා ගැනීම හැකියාව තියෙනවා එහෙම නැත්නම් ඔබලා ඒවා ගැන හිතන්නේ නැතුව ලෝභ ද්වේෂ මෝහයන් වඩමින් සීලයක් ආරක්ෂා කරන්න නැතුව සද්ධාමයක් වඩන්න නැතුව ආම වශයෙන් බෝධි පූජාවක්වත් තියන්න නැතුව දරු සම්පතක් බලාපොරොත්තු වෙන්න ගියොත් පින්වතුනි එවැනි සංස්කාර සහිත දරුවන් කුසට බැස ගන්න පුළුවන් එනිසා ඔබට මේ අවධානයෙන් මිදෙන්න තියෙන එකම කාරණේ තමයි දෙමාපියන් දරුවෙක් බලාපොරොත්තු වීමට පෙර ආතුව ඊට අවශ්‍ය ධර්මයේ ශක්තිය ජීවිතයට එකතු කරගන්න එහෙම ධර්මයේ ශක්තිය ජීවිතයට එකතු කරගන්නේ නැතුව දරුවා ඉපදුනාට පස්සේ රෝගී වුණා කියලා ඔබට ඒ කාරණේ නම් කවදාකවත් ගැලවෙන්න පුළුවන් කමක් නැහැ පින්වතුනි. එනිසා ඔබ දකින්න ඔබේ ඔබට දරුවෙක් වෙලා රෝගී දරුවෙක් බිහි වුණා නම් ඒ දරුවා ධර්මයක් හැටියටම දකින්න පින්වතුනි. ඔබ ඉදිරියේ ඇයිනේ ධර්ම රත්නයක් හේතුඵල ධර්මයක් සංස්කාරයන්ගේ යථා ස්වභාවයක්. ඔබේ අකුසල් සංස්කාරයක්. එනිසා ඔබේ අකුසල් සංස්කාරයක් නිසා ඔබට ලැබෙන රෝගී දරුවා ඔබ කැමැත්තෙන් බාර ගන්න දක්ෂ වෙන්න ඕනේ පින්වතුනි මොකද ඔබ කළා වූ දෙයයි ඔබට ලැබිලා තියෙන්නේ ඔබට නොකළා වූ දෙයක් නෙමෙයි ඔබ ලැබිලා තියෙන්නේ කළා වූ දේ ඔබට ලැබෙද්දී ලැබුණ දේ සතුටින් බාර ගන්න ඔබ දක්ෂ වෙන්න ඕනේ ඔබේ අකුසල් විපාකයක් නිසා ඔබට වෙන රෝගී දරුවෙක් ලැබෙද්දී ඒ රෝගී දරුවා නිසා ඔබ ගැටෙනවා නම් කේන්ති ගන්නවා නම් ද්වේෂ කරනවා නම් මීට වඩා භයානක අකුසල් සංස්කාරයක් උදෙසා ඔබ අකුසල් ජීවිතයට එකතු කරගන්නවා එනිසා රෝගී දරුවෙක් වේවා රෝගී අම්මා තාත්තා වේවා සාමි පුරුෂයා වේවා නිරේතුරුව ඒ රෝගී පින්වතා ධර්මයක් හැටියට දකින්න ඒ රෝගී පින්වතාව නිර්යක් සතර අපායක් බවට පත් කරගන්න එපා ඒ රෝගී පින්වතාව පන්සලක් ආරණ්‍යයක් බවට පත් කරන්න පන්සලක් ආරණ්‍යයක් බවට ඒ රෝගී දරුවාව පින්වතාව පත් කරගෙන ඒ පන්සල ආරණ්‍ය තුලින් ඒ දරුවාට නිවැරදිව උපස්ථානය කරලා හැකිතාල් කුසල් හැකිතාල් පින කියන කාර්යයේ ජීවිතයට එකතු කරගන්න. එතනදී පින්වතුනි ඔය ප්‍රශ්නේ යම් හෝ විසඳීමකට අපිට එන්න පුළුවන්. නමුත් මේ විසඳීමත් తాවකාලිකයි කියන කාරණේ දකින්න ඕනේ සියලු සංස්කාරයෝ අනිත්‍යයි. ඔබේ දරුවා රෝගී භාවය නිසා ඔබ දුක් විඳිනවා නම් ඔබේ අම්මා තාත්තා රෝගී භාවය නිසා දුක් විඳිනවා නම් ඔබට ඔය දුකෙන් මිදෙන්න පුළුවන් ඔබ දරුවා කෙරේ තියෙන තෘෂ්ණාව අතහැරලා දාන්න දරුවාව පෝෂණය කරන රෝගී දරුවාට උපස්ථානය කරමින් සංසාරේ නැවත මට දරුවෙක් එපා කියලා හිතන්න දරුවා කියන අර්ථයේ දුක නම් සංසාරේ නැවත මට දරුවෙක් එපායි කියලා හිතන්න සංස් මේ සාමි පුරුෂයා මේ සාමි දියණිය මගේ මේ රෝගී අම්මා රෝගී තාත්තා දුකක් නම් නැවත මට අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් එපායි කියලා හිතන්න. එහෙම හිතලා දෙමාපියන් දරුවන් කෙරෙහි තෘෂ්ණාව හීන කරගනිමින් ඒ අයට කරන්න තියෙන උපස්ථානයන් ශක්තිමත්ව කරන්න. ඒ කුසල් සංස්කාරයන් ජීවිතයට එකතු කරගන්න. ඒ සංස්කාරයෙන් යුත් අනිත්‍යභාවය දකින්න. ඔබ දක්ෂණං මේ රෝගී කය මට එපායි කියලා දකින්න. මේ කය මේසා රෝගීව මට පීඩා කරනවා නම් මේ රූපය මේසා රෝගී වෙලා මට පීඩා කරනවා නම් නැවත මට මේ ඇස කන නාසය දිව ශරීරයේ මනසින් යොත් රූපයක් එපාය කියන තැන ඉඳන් රූපය කෙරේ තියෙන තෘෂ්ණාව අතහරින්න. ඔතන තමයි සැබෑම සහනය සැබෑම ප්‍රතිඵලය පිංගතුනි. ඒ නිසා ඔබ රෝගී භාවය නිසා සකස් වෙන්නා වූ වේදනාවට බැඳෙනවා නම් ඒ වේදනාවට බැඳෙන මොහොතක් පාසා නැවත නැවත රෝගී භාවයට අදාළ සංස්කාර ඔබ රැස් කරනවා. අර නකුල මාතා නකුල පියාට බුදුරජාණන් වහන්සේ කියනවා නකුල ඔය රූපයේ ඔය කය ඔය සතර මහා ධාතුව ලෙඩ වෙන ස්වභාවයෙන් යුක්තයි මේ ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ රූප කාය සතර මහා ධාතුවක්මයි මේ බුදුරජාණන් වහන්සේගේ සතර මහා ධාතුවත් නිරතුරුව ලෙඩ වෙන ස්වභාවයෙන් යුක්තයි නකුල එනිසා මේ සතර මහා ධාතුව ලෙඩ වුණ දෙයින් මේ ඇස මේ කන මේ නාසය මේ දිව මේ ශරීරය ලෙඩ වුණ දෙයින් නමුත් මේ වානිසා ඔබ හිත ලෙඩ කරගන්න එපායි කියලා කියනවා හිත ලෙඩ කරගන්න එපායි කියන්නේ ඇලීම් ගැටීම් වලට යන්න එපා ඔබ ඇලීම් ගැටීම් වලට යන්න තු උපේක්ෂාව තුලට එන ධර්මානුකූලව මතු කරගන්න මේ රෝගී භාවය කියන්නේ මන් සංසාරයේ කළා වූ අකුසලයක් මේක රටේ වෛද්‍ය විද්‍යාවේ ප්‍රශ්නයක්වත් ආණ්ඩුවේ ප්‍රශ්නයක්වත් නෙමේ මේ රෝගී භාවය මම සංසාරයේ කළා වූ සත්ව හිංසාවක නැත්තම් ද්වේෂයේ වැඩිමේ ප්‍රතිඵලයක්මයි
එනිසා මා තුලින් මා ඇති කරගත්තා වූ මේ ප්‍රතිඵලය මං සතුටින් බාර ගන්නවා මා සතුටින් බාරගෙන උපේක්ෂාව තුල ඉඳන් මං නිරේතුරුව තව තව කුසල් දහම් පින ශක්තිමත් කරනවා මේ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකින්නවා රූපයේ අනිත්‍යභාවය දකින්නවා මේ රූපයේ ලෙඩ වෙන ස්වභාවයෙන් යුක්ත නම් මේ රෝගී භාවයේ මේසා කටුක දුකක් මට ලබා දෙනවා නම් නැවත මේ කය මට පායි කියලා දකින්නවා නැවත මේ රූපයක් එපායි කියලා දකිමින් යා රූපය කෙරෙහි තෘෂ්ණාව සිඳපු තැන ඔබ සදාටම නිරෝගී භාවයට පත් වෙච්ච කෙනෙක් බවට පත් වෙනවා බිමතු එතන තමයි ප්‍රශ්නේ අවසානය.